ජේසු පිටයි අද ඉරිදා ඔබත් එක්ක බෙදා ගන්නට යන්නේ හිස් වන්න රැස් වෙන්න හිස් වෙන්න අනිවාර්යෙන්ම එතකොට ඔබට රැස් කර ගන්නට පුළුවන් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද සුවිශේෂීදි කියනවා එක නිදානයක් දැක්ක මිනිස්සෙක් මේක තියලා ගිහිල්ලා Tamanට අයිති වෙලා තිබ්බ හැමදේම විකුණලා අර නිදානය අයිති කර ගන්නවායි කියලා ස්වර්ග රාජ්‍ය වේවා ජේසුගේ ආදරය වේවා මගේ තියෙන අධ්‍යාත්මික ජීවිතයේ රස යාක්ෂා ජීවිතයේ රස මේක අවංකව දැනුනොත් ගොඩක් දේවල් අපි පරිත්‍යාග කරයි සමහරක් තරුණ දුවල පුතාලගේ අතට ෆෝන් එක ආවම දවස මේකත් එක්ක ඉන්නේ පුදුම ආසාවකින් පැය දෙක යනවා තේරෙන්නේ නැහැ ඕනම දෙයක් නතර කරලා මම සෙල්ලම් කරන වීඩියෝ ගේම් එකකට මට අවධානය දෙන්න පුළුවන් ඕනම පාඩමක් නතර කරලා මම කැමති චැට් එකකට මට එකතු වෙන්නට පුළුවන් ඕනම වැඩ කන්දරාවක් පැත්තකින් තියලා මට පැය ගානක මැච් එකක් බලන්න පුළුවන් ඕනම රාජකාරී පැත්තකින් තියලා රෙදි ටික පුස් කෑවක් කමන්නේ මම ආස කරන ගමන් බිමන් යන්න පුළුවන් මේ ආකාරයෙන් අපි ආස කරන දේවල් වලට ගොඩක් දේවල් කැප කරනවා. නමුත් මේ ආස කරන දේවල් තියෙන තැනටම අපිට ස්වර්ගයට තියෙන ආසාව ඇවිත් නැහැ. එහෙනම් මේ ස්වර්ගයට තියෙන ආසාව කොහෙද ගිහිල්ලා තියෙන්නේ? හිස් කරන්න තියෙනවා ගොඩක් දේවල්. ආශාවල්, උවමනාවල්, අපේ තියෙන ආකල්ප, අපිට ඕනේ කියලා හිතෙන දේවල්, අපිට නැහැයි කියලා කලකිරෙන දේවල්. මේ හැමදේම හිස් කරපු දවසට ඔබට දැනෙයි මම රැස් කරගන්නට අවශ්‍ය ස්වර්ගය කියලා. මම රැස් කරගන්නට අවශ්‍ය වන්නේ සදාතනික ජීවිතය කියලා. මේ ජීවිතේ තමන්ගේ තනතුරු, තමන්ගේ ආශාවන්, තමන්ට ඕන මිලමුදල්, තමන්ට අවශ්‍ය කරන සැහැල්ලුව පහසුව වෙනුවෙන් මුළු ජීවිතේම සිල්ලා කරපු මිනිස්සු අවසානයේ තේරුම් ගත්ත එක දැයි මට මේ ලෝකේ රැස් කරගත්ත කිසි දෙයක් නැහැ. පුංචි කාලේ ජේසු පිටයි කියලා පටන් ගත්ත දරුවා අවසානයේදී ජේසු අමතක කරලා අන්තිමටම ඇඳට වැටෙද්දී ජේසුගේ ආදරය හොයලා ස්වර්ගයට යන්න අවස්ථයේ ඉන්න තැනදී විතරක් නම් ජේසු මතක් වෙන්නේ ඔබේ ගමනේ අතරමැද්ද වේද ඒ නිසා ස්වර්ගයේ ගමන වෙනුවෙන් වෙහෙසෙන්න තමයි ඔබ අවුරුදු ගානක් ජීවත් කරවන්නේ ඒ නිසා පුංචි කාලේ පටන් ගත්ත පන්නරය අන්තිම දක්වාම තියාගන්න ස්වර්ගයේ රැස් කරගන්නට තියෙන දේවල් වෙනුවෙන් මේ ලෝකේ අතහරින්නට තියෙන වටිනාම දේවල් අතහරින්න සූදානම් වෙන්නට පුළුවන් ශක්තිය අපි ශුද්ධාත්මයන් වහන්සේගෙන් අද දවසේදී ඉල්ලන ජේසු පිටේ